ජතිෙස අෝ හැ හලෝයිකම් you Oldම YouTubeු channelනල් අයිබුවන් මම ඔබව මගේ youtube චැනල්ල එකට සාධරයෙන් පිළිගන්නවා. හොඳයි ඉතින් අද දවසේදි මම දූලපුතාල වෙනුවෙන් තවත් පාඩමක් කරගෙනාව. මේ ජෙනරල් ඉංගලිස්් දෙදස් දහනමය පසුගේ ප්‍රශ්නු පත්‍රයේ දෙවැනි කොටසේ. Generalල් ඉ Englishි ප 2 වල පලවෙනි ප්‍රශ්නය. ්‍රඩින් skill මේ කොටසට ඔබට ලැබෙනවා පාට් ඒ වලට ලකුණු පණහා. මුළු ලකුණුවලින් පණහක්ම ලැබෙන්නේ මේ රිඩින් කල්ස් කියන කොටසට. ඉතින් ඔබට මම අද පැහැදිලි කරලා දෙන්න යන්නේ කියවීමේ ප්‍රශ්නේ මේ ලකුණු පණහක් ගණ්ඩ පුළුවන් ප්‍රශ්නයට. ොමද උත්තරලියයන්න කියලා. මේක කොටස්කීපයක්ත් තියෙනවා පලවෙනි ප්‍රශ්න ඉඳලා මේ ප්‍රශ්නවලින් ඔබේ කියවීමේ හැකි ආාවතමයි පරිීක්ෂා කරල බලන්න. ඉතිං එහිදී චේදයක් කියවල ලිපියක් කියවල තේරුන්ගන්න යන දිවශයෙන් කොටස්කීපයක්මතියෙනවා රිඩන් සෙක්ෂන් එකේ. මේ කොටස්සට අයත් වෙනවා ප්‍රශ්න පහක්. ඒ ප්‍රශ්න පහෙන් ල වෙනි ප්‍රශ්නය ගැන අ ද අපිසාකච්ඡා කරමු මේ ප්‍රශ්නය අවසන් වෙනකොට ඔබට වචන රාසියක්ක් ඉගෙන ගණ්ඩ පුළුවන් වෙනවා. ඉතිං ඒවා කටපාඩන්කරන්ඩය අන්ඩවශ්‍ය නැහැ ඔබට තියෙන්නේ මේවා නිතර කියවන්න එක්කො නිතර ඇහෙන්න සලස්වන්න. එවිට ඉබේම වචන ටික ඔබේ මතකයේ රැඳයි. එමනම් අපි ප්‍රශ්නය කියවමු වෙන දවාගේම. කවස්චන් Number1 Re පැසිජ Give below in which some words are given in bold type. Now, let's try to understand it. අපි දැනක තේරුන් ගම්මු. read the පසි given below. readඩ කියන්න කියවන්න The පසි පරිච්චේදය ග ලෝ පහතදී ඇති. In which එහි some words are given in bold type. එහි ඇතැම් වචන ආගවන් දීලා තියෙනවා, බෝටයි දැන් ඔබ දන්නවා බෝල්ට් කියන්නේ තද කළු අකුරින් මුදරිත වචන සහිත මේ පරිච්චේදය කියවන්න.ත අන්ඩලන්ද මීනින් ඉන් අනතුරුව දෙන් අන්ඩලන් ද මීනින් යටින් ඉරක් ගහන්් අර්ථයට මෝස්පියටතු ද කොන්ටෙක්ස්ට එය වඩාත් සුදුසු වඩාත් ගැලපන පොපියේට් ැන ගඩාක්ම අදාලව වෙන තේරුට තු ක. bold type from 1 to10 එකේ ඉඳල දහයදක්වා තද කළුවකරින් මුද්‍රරිිත වචනටික යටින්දී ලතියනවා. අංකපිළිවෙලට. ඉතින් මේ වචනවලට නිවැරදිම මේ ටෙක්ස්ට එකේ මෙ දීල තියන චේදයේ අර්ථයටම ගැලපෙන විදිහට අදහසේන වචනය ඔබ තෝරන්ඩයි තියෙන්නේ. ඉතිං අපි චේදය කියවල ඉස්සල්ලා තේරුන් අරගන ඊට පස්ස බලමු වචන ටිකක් මම ඔබට පැහැදිලි කරල දෙනවාකින් එක ඉතාම ඉවසීමෙන් හොඳින් ආගෙන හිටියොත් ඒවගේම ඔබට පුළුවන් පොතක් ලඟින් තියාගෙන මේ පිළිබඳ සටහනක් ලියා ගණ්ඩ අවශ්‍ය තැන්වොලද වචනවල අර්ථහෙම එහෙම කරලා මෙ කීප වතාවක් කියවීම තුළින් ඔබේ කියවීමේ හැකියාව ඉතාම ඉක්මණින් සහ හොඳින් වර්ධනය කරගන්න ඔබට හැකියාවක් ලැබෙයි. ඒ අනුව ඔබට මේ ප්‍රශ්නපත්‍රයේ ඒ කොටසේන ලකුණු පණහෙන් අඩුම ගානය ලකුණු විසිපහත්තියක්වත් ගණ්ඩ පුුවන් වනොත් ලොකු දෙයා නමුත් ඔබ උත්සාහ කලොත් මෙ ලකුණු පණහම ගන්නට බැරිවෙන්නේ නැහැ. හොඳයි අපි බලමු චේදය කියවලා. ටක්ස් ගවිඩයිෝස් නිය තැක්ස් ගිවින්ඩේ කියන්නේ ස්තුති පුදකිරීමේ දිනය ස්තුතිපුදකිරීමේ දිනය ගිවින් කියන දෙන. ප්‍රයිස් ගවින් කියන තයාග ප්‍රධාන සවය ඒ වගේ මේ ස්තුති ප්‍රධානය කරන දිනය. වෝස්නිය ලං වනා ළඟ තිබුණ. සිතුම් ස් Class teacher සිතුම්ගේ පන්තිබාර ගුරතුමිය ආ students ඇගේ ශිෂ්‍යයින්ගෙන් ඉල්ලා සිටියා to draw a picture. පින්තූරයක් අඳින්ඩ කියලා මොන පින්තූරයක්ද Off something යම් දෙයක් ගැන Thankful. ඔවුන්ට ස්තුතිකර්ඩ පුළුවන් දෙයක් පිළිබඳ පින්තූරයක් අඳන්න කියලා පන්තිබාරගුරතුමිය කිව්වා. එනම් ඔබට ඒ පුංචි චේදය තේරෙනෝ ඒවාක්කය. Thankක්ස්ග නිය තියාග ස්තුති ප්‍රධාන කිරීමේ දිනය ලවුණ සිතුම් ස් Classස්ීture සිතුන්ගේ පන්තිබාර ගුරතුමියආ Her students ඇගේ ශිෂයඉන්ගෙන් ඉල්ලා සිටියා to draw Piිture of something යම් දෙයක පින්තූරයක් කඳින්ද කියලා මොන දෙයක්ද F which Thankංක්ල් ඔවන්ට ස්තුතිකරඩ පුළුවන් දෙයක් පිළිබඳව. දැම් බලමු ඊළඟ පුංචිචේදය. Mo of the Class පන්තියේ බහතරයක් මෝයන් වැඩි ප්‍රමාණය Mo of the Class. න්තියේ වැඩි දෙනෙක් වෝස්න්සිඩඩ සලකනු ලැබේ එකනමical advanced එකical Disvan කියන්නේ ආර්ථික වශයෙන් අගහිගකම්වලට පත්වච්චාය කියේලායි සැලකේ.බ එහෙත් ස්ටිල් තාමත්මනි Woodඩ සලබඩ බොහෝ දෙනෙක් සමරණවා දහොලිඩේ නිවාඩුව with ්‍රඩිal Food සාම්ප්‍රදාායික කෑමබීම වලින් එය සමරනවා. But still many would celebrate the holiday with Tradition Food. ඒ කොතරම් ආර්ථික අගහිකකම් තිබනත් බොහෝ දෙනෙක් උත්සවය සමරණවා සම්ප්‍රදායික ආහාරවලින්. And those were the subject of most of her students’ art and අන්න එවැනි දේවල් තමා වනේ the subject. සබජක්යන්නේ තේමාවක් විෂය of most of students art ඇගේ ශිශ්‍යයින්ගේ චිත්‍රවලට තේමාව වුණේ මෙන්න මේ ආර්ථි අගහිගකම් සහ ඒ වගේම මොන ප්‍රශ්න තිබුණත් ආහාරවලින් උත්සව සමරණ එක ගැන සම්ප්‍රදායික ආහාර උත්සෝවල දිභාවිචි කරන එක ගැන තමයි ගොඩක් අයගේ තේමාව වනේ පින්තූරවල. සිතුම් ව A different kind of boy හැබැයි සිතුම් was වේ a different kind of boy, සිතුම් වෙනස්ම ආකාරය පිරිමිළමේ කුණා. He had always remained loyal to his teacher, ඔහු නිතරම වගේ එයාගේ ගුරතුමයට පක්ෂපාතිවයි සිටිය පක්ෂග්‍රාහිව විශ්වාසයෙන් සිටිය. He was the teacher's true child of misery. ඔහු වනා ගුරතුමියගේ ප්‍රූචයිල්් සත්‍ය දරුවා ofෆන් මිසරි හරිම අස තුටට පත්ව සිටි ඒත් ්‍රචයිල්් සත්‍ය දරුවා වූයේ ඔහුයි ගුරුවරයගේ සැබෑඒවගේ දුකට පත්ව සිටි දරුව වුනේ ඔහු වන්කඩ onlyගස්ඇද පයින් සිතුම් ෆෙල්ට බිහයින්දෝ සැඩ අයිස් වන් කියන්න කෙනෙකුට කෙනෙකුට කුඩ පුළුවන් වුණා වන්කුඩ ගෙස් onන්ලිගස් අනුමාන කරන්න පුළුවන්. කෙනෙකුට අනුමාන කරන්න පුළුවන් වනේ. ඇත්ද පයින් සිතුම් ෆෙල්ට බිහියින් දෝ සෑඩ අයිස් ඇත්ද පයින් කියන්න පයින් කියන වේදනාව සිතුම් ෆෙල්් බිහින් දෝ සෑඩ් අස් සිතුම්ගේ දුක්බර දෙනෙත්වල පට් පසු පස. ෙන්දෝ සිතුම්ගේ ඇස්වල තිබුණේ හරිම දුක්බර බව. ඉතින් මේ දුක්බර ඇස්වල පසු පස තිබනේ සිතුම්ට දැනුණු වේදනාව. කෙනෙකුට ඒක ඒ ඇස්තක දිහා බලලා ඒ වේදනාව අනුමාන කරන්න පුළුවන් වනා. වන්ක onlyගේඇද පන් සිතුම්ෆෙල් දෝ ස අස් ඒ දුක්බර දෙනෙත්වලට පසු පැස සිතුම්ට දැනුණු වේදනාව කෙනෙකුට අනුමාන කරඩ පුළුවන් වුණා. සිතුම්පික් was different. සිතුම්ගේ පින්තූර වෙනස් එක. And he drew a hand ඔහු ඇන්දේ අතක්. just and empty hand නිකම්මනිකම් හිස් අතක් තමයි ඔොහු ඇඳලා තිබුණේ. Histract image. ඔහුගේ මේ ඔහුගේ මේ අදින ලද පින්තූරේඇබ්මජ් ඉමේජ එකක් කියන්න පින්තූරය ඇබට්‍රක්් කියනවා කලාවට ඔහුගේ මේ කලාත්මක පින්තූරේ ඔහු අදින ලද පින්තූරය කැප්ඩ කැප්ඩ කියන්නේ අල්ලා ගත්තා කැප්චරනවා කියයන්නේ සිද ගත්තා අල්ල ගත්තා දම of friends ඔහුගේ මිතුරන්ගේ කල්පනාව අල්ලා ගත්තා. මිතරෝ සිතනදේ මිතුරන්ගේ සිතුවිලි මිතුරන්ගේ පරිකල්පනය අල්ලා ගත්තා. අල්ල ගණඩ හැකි වුණා පින්තූරේට. Who handැන්ඩිබ එක කාග අත වඩ පුළුවන්ද න කාගහහන් කාගේ අතද කුඩඩටබ එ විය හැක්කේ කාගේ අතද වචල් සජස්ට එක ළම යෝජනා කළ වන්ච එක ළම එක දරුවක් සජස්ටඩ යෝජනා කලා it ofස එය පොලිස් නිලධාරීකු යතක් වඩ ඇති කියලාක පල මන්ද පොලිසිය මිනිස්සුම් ආරක්ෂා කරන ඒවගේ රැකා බලාගන්න අය නිසා ඒ පොලිස්නල ධරයෙකු අතක් වෙන්ඩ කියලා එක දරුවෙක් යෝජනා කලා පල protect and for people මිනිස්සු රැකගන්න නිසාත් ආරක්ෂා කරගන්න නිසා එය පොලිස්න ධාරිකු අතක් වෙන්ඩ කියලා එකළමේ යෝජනා කලා. The teacher ප desk ටච ගුරතුමිය පෝස්ඩ් පෝස්ටකන් මදකට නැවතුනාා ඇසිතුම්ස් ස් සිතුම්ගේ ලියන ඩෙස්කාසල සිතුම්ගේ ඩෙස්කේගාව නැවතුනාා බෙන්ඩවන් පහලට නැමුණාඇ ආස්ටිම් පාලට නැමිලා ඕගෙන් අහනවාහුස්හන් itව එය කාගේ අත දැයි විමසුව. Theලිටබොයි ලුක්ව. මේ පුංචි දරුවා ඉවත බලාගෙන ඇන්ස්ුලෝලි හෙමින් සැරේ මටඩ් මිමිනුවා ස්යෝස්ටීච itsස් යෝස්ටීච ඒක ඔයාගෙටීච කියා පුංචි දරුව අහක බලාගෙන සෙමින් මිමිනවා. මුමුණනවා හයි එන්නෙම හිමීන් සැරේ කියනවා ඒක ඔයාගිටීච ඉස් යෝස්ටීච කියලා මටඩ් මිමිණවා ස්ලෝලි හෙමින් සැරේ හැබැයික කළේ කොහොමද Theලිබොයි lookedුව ඉවත බලාගෙනයි එහෙම කිව්වේ. කෙලිම්ම ටීචගේ මුණ දිහැ බලාගන්න බැරූ. She රිකල් the times ඇයට මතක් වුණා සිහිපත් කලා රිකෝල් කියන්නේ සිහිපත් කරනවා මතක් වෙනවා. She රිකල් the times ඇයට මතක් වුණා කාලය she hadැ taken his handන් ඇය ඔහුගේ අත අරගෙන ව with himම් ඔහු සමඟ ඇවිදගිය ඩ her free time ඇය විවේක වෙලාවලදී ඔහුගේ අතගෙන ඇවිධ පුතැන් ඇයට මතක් වුණා. How often head she said How often she said කොච්චර කාලෙකට සැරයද ඇයකිව් takeක්මහැන් සිතු මගේ අතාරංගියවි goව අපි යමු එලියට ඕ oh, letෙස් ඩ දිස්ට ගෙද අපි මේ එකට එකුතු වෙලා කරමු. සිතුන්ෝස් Moෝස් Thankful for His Te Hand. ඉතින් සිතුම් අපි එලියට යමු මගේ අල් අතල්ල ගන්න සිතුම්. අපි එලියට යමු ඇය කීවතාවක් කිව්ව දෙෙහෙම. නැත්නම් අපි එකතුළ මේ කරමු සිතුම් තම ගුරුවරයාගේ දෑතට වඩාත් ස්තුතිවන්ත විය. සිතුම්ෝස් Moෝස් Thankක්fulල් for His oh, Teහ. Okay. ඉතින් සිතුන්ට මතක් වුණේ ටීච එයාගේ ඇතින් අල්ලගන විවේක වෙලාවන්න නොලුදී එලියේ ඇවිද්ධ විදිිය. ඒ මතකේ ඔහු ආවර්ජනය කරමින් තමා මේ ටීචට තියන ලෙංගතුකමත් නිසා මේ වගේ අතක් ස්තුතිකරන්ඩ ඇන්දේ. එතුර එයා ස්තුතිකරන්නේ ගුරතුමියගේ දෑතට. එමනම් ඔන්න චේදය මම පැහැදිලි කලා. නව් I shall read the passage once again. You look and listen. If you have a paper, later you can answer it. Now, look at the screen and listen to me carefully. Thanksgiving Day was near. Situm's class teacher asked her students to draw a picture of something for which they were thankful. Most of the class was considered economically disadvantaged but still many would celebrate the holiday with traditional foods and those were the subject of most of the students art situm was a different kind of boy he had always remained he had always remained loyal to his teacher he was the teacher's true child of misery one could only guess at the pain Situm felt behind those sad eyes. Situm's picture was different, and he drew a hand, just an empty hand. His abstract image captured the imagination of his friends. Whose hand could it be? One child suggested it, one child suggested. It was the hand of a police officer because the police protect and care for people. The teacher posed at Situm's desk, bent down, and asked him whose hand it was. The little boy looked away and slowly muttered, It's yours, teacher. She recalled the time she had taken his hand and walked with him during her free time. She recalled the time she had taken his hand and walked with him during her free time. How often had she said, "Take my hand, Situm. We'll go outside. Oh, let's do this together." සිතු Mo Thank for his Teach hand. හොඳයි මංහිතනවා ඔබ නැවතවතාවක් මේ තේරුම් ගන්න ඇති කියලා. දැන් අපි බලමු ප්‍රශ්නයට උත්තරලිියන්න. Now All What you have to do is to read this 10 words that are in bold type. දැන් ඔබට කරන්ඩ තියෙන්නේ මේ තද කළු අකුරින් මුද්ධිතය වචනවලටන වචන හතරද්දීලා තියෙන එයින් වඩාත්ම ගැලපෙන වචනය තෝරලා යටිි රක් අඳින්ද හොඳයි අපි බලමු පලවෙනි එකvanන් Disvanන්ජ කියන එක මෙචේදේ යෙදිල තිබනේ මොකක් කියන්නද බලමු සස්ෆයි තෘප්තිමත් වුණ ස්ටේබ නොවෙනස්ව පවතින ඩියියිු කියලා කියන්නේ අගහිකකම් ඇති ට්‍රයින් සාර්ථක දියන්වෙන ත්‍රයිවින් එහෙමනං අරෂ අතන වාක්්‍යයට අනුව මොකදද ගණ්ඩෝන අර්ථය එකනොමිකලී ඩිස්සෙඩ්වාන් ටීජට් ඒ කියන්නේ ආර්ථිකාගහිකකම්වලින් යුතු. එහෙම නම් ඩිස්සඩ්වාන් ටීජට් කියන වචනට වඩාත්ම සුදුසු වචනය වෙන්නේ ඩිපරයිඩ් ඩිපරයි. දැන් අපියමු දෙදවනි වචනයට Number 2 object කියන එකට මේ චේදයමොකදද අදහස බලන්න.ක්ෂන් තෝරා ගැනීමතම් තේමාව ක වර්ණය කෝස් පාටමාලාව ඇත්තටම මෙතන තිබුණේ the subject of most of Student art ඒවතමයි ගොඩා ක්ෂිෂ්ෂයයින්ගේ මේ චිත්‍රවල තේමාව වුණේ answer to second one is theme Subject here means theme. now Number 3 තුන්ගෙනට word given is පක්ෂපාති එනම් අපිට දීලා තියෙන වචන Faේful විශ්වාසී Studio ඉගනීමට ලැදිීවගේ බොහෝ සුපරික්ෂාකාරී වස් නැනවත් ඥානවන්ත. Hෙful උපකාර කරන සුළු. එම නම් Loෝල් කියන එකට වඩාත්ම ගැලපෙන වචනය තමා Faත්fulල් කියන එක. Faේත්fulල් ඒයට යටටං රැක් ගහල තිවෙනව නම් ඔබ නිවැරදි. Number 4,යි පයින් කියන්න වේදනාව. සැටස්පක්ෂන් තෘප්තිය. සැටස්පක්ෂන් තෘප්තිය. 8ක්. H 8 වේදනාව කැක්කුම අයු ගොට හෙඩ්ඩක් හෙඩෙයික් කියන්නේ හිස රදය කැක්කුම. ඉල්නස් රෝගය ඉන්ජරී තුවාලය එහමනම් වඩාත්ම ගැලපෙන වචනේ ද මෝස්්‍රපියට මින් ව for Pa is 8 Now comes to Number 5 කප්tureඩ කප්ඩ ගැන අල්ලගත්තා. ක නිර්මාණය කළා ල් සංවර්ධනය කලා එවනිතා සංවර්ධනය වුණා encouragedජ දිරිමත් කලා දිරිගැන්නවා කෝ අල්ලගත්තා So capture means caught. that is the most appropriate word then next one 7 protect කියන්නේ ආරක්ෂා කරගන්නවාටෙ රැකගන්නවා ආරක්ෂා කරගන්න අත්තඩංගුවට ගන්නවා. ඩිටන් නවත්වා ගන්නවා. රඳවා ගන්නවා. ින් කෑම් කියලමතිම රොඳවා ගැනීමේ කඳවුරු ිටයින් රඳවා ගන්නවා. ගඩ ආරක්ෂා කරනවා. search සොයවා. සොයවා. එමනම් පටෙක් ආරක්ෂා කරනවා ගාඩ් කියන්නෙත් ආරක්ෂා කරනවා. The ව isග. It should underලන්. යට රක්ද හලති බිය ුතුයි.ඒ පෝස් පෝස්ඩ කියන්නේ මදකට නතරවෙනවා. එමන වචන බලමු. ස්ටොප් බ්‍රීලි ස්ටප් බ්‍රී්ලි කියන්නේ සුළු වේලාවකට නතර වෙනවා. එක තමයි හරි උත්තරේ අනිත් ඒවත් කියවලා බලමු. ස්ලිප් ස්ල්ලි යන්තන් ලිස්සල යනවා.ෆෙල් සඩන්ල හදි සියම වැටුණ. සැට්ලෝලි සමීපව වාඩි වුුණා. එමනම් පෝස්ට් කියන්න මදකට නැවතුනාා ස්ටොප් බ්‍රීෆ්ලි කියන්නේ කෙටි වෙලාවකට නැවතුුණා. හරි උත්තරය ස්ටප් බ්‍රීලි 9 නමවෙෙන එක බලන්න. මටඩ මටඩ් මිමිනුව වචන ටික ක්‍රයිඩ් ඇඩවා ශවටඩ කෑ ගැසුවා තෝට් සිතුවා මමඩ් මිමිණුව. So ෝ Mo suitable Word is muttered and Mer 10 recall recallෝඩ කියන්නේ මතක් කර ගත්තා. ඔබservව් නිරීක්ෂණය කළාආස්ට විමසුව ඇහුව told Qlect මතක් කර ගත්තා. මතක් කරගත්ත. එනම් recallෝඩ කියන එකට වඩාත් ගැලපෙන වචනය වෙන්නේ රෙකලෙක්ටඩ් රෙකලෙක්ටඩ් කියන එකයි මතක් කර ගත්තා. ඉතිං ඔන් අද දවසත් මම උසස් පෙළ හදාරණ දූලපුතාල වෙනුවෙන් මේ පාඩම සකස් කරල ඉදිරිපත් කළේ ඔබට මේ වගේ ප්‍රශ්නයක් අනිවාරයම දෙවැනි ප්‍රශ්නපත්‍රයන නිසා එයට පිළිතුරුලියන්ට නම් වැඩි වැඩියෙන් පොතපත කියවලා වචන දැනුම වර්ධනය කරගන තියෙන් ඕන. එමනම්. මේගේ ප්‍රශ්නක ත්තරලියන්ට අත්‍යවශ්‍යම දේ තමයිමකද පුළුවන්තරං කියවන්න පත්තර පොත්පත් කියවන්න. දැන් ඔබට එහෙම කියවන්ඩ වෙලාවක්. නැතිනම් ඔබට මම මේ පල්ලහැයින් ලිින්ංක් එකදදානවා පුවත්පත් වාර්තා පිළිබඳ. මේ වගේම විවිධචේද ඔබට අහගනිදල ඉගෙන ගණ්ඩ. ඔබට බලන්න බැරිනම් මේ පලේලිස්ට එක ප්ලේ කරලා ඔය වැඩක් කරන වෙලාවට අහගනින්න. එතකොට අමුතුුවෙන් පාඩන් කරනවා වෙනුවට මේ වචන ඇහි ලැහිලා විවිධ පුවත්පත්වාර්තා අහලා ඔබට පුළුවන් ඔබේ වචන දැනම වර්ධනය කරගෙන මේ වගේ ප්‍රශ්නකට උත්තරලියලා මේ ලකුණු දහය ගණ්ඩ. ලකුණු දහයක් කියන්නේ ලොකු දෙයක් ඔබට විභාගෙදී. එහමනම් පාඩම හොඳට බලන්න තේරුම්ගන්න ඊට අමතරව ඔබේ කියවීම වර්ධනය කරගන්න මම මේ පල්්‍ය හායාදාන ලිංක එකින්. ත් වාර්තා පිළිබඳ නිතර අහලා වචන දැනම වර්ධනය කරගන්න. හොඳයි ඉතින් අදත් සමුගන්න මර්තෙන් ඔබ තාමත් මගේ චැනල්ලෙගට සබස්ක්‍රයිබ් කරල නැත්න අදම සබ්ස්රයි් කරන්න පාඩම ගැන ඔබේ අදහස් උදහස් යෝජනා චෝදනාහෙම තියෙනවන ඒවත් පල්ලෙහා කමෙන්ට්සුල දාන්න. ඔබේ ගැටලු ප්‍රශ්නත් ඉදිරිපත් කරන්න අමතය කරන්න එපා හොඳයි එහමනම් අද ඔබින් සමුගන්නවා ආයත් හවත් පාඩමක් අරගෙන ඉළඟ දවසෙත් ඔබ හමෝටයන බලාපොරොත්තුවෙන්. ගුඩ බයි &ඩ ගුඩ්ලක්.